මම ඇත්තටම මං සන්දේශයක් නිකුත් කරේ. සන්දේශය කියන්නේ ලේඛනයක්. ලේකනය මට අවශ්‍ය වෙලා තිබෙනවා ඉන්දියාව අගමති තුමාටගේ අතටම ලැබෙන්නේ. එතුමා හැම වෙලාවෙම ඔබ ඉන්දයානු අගමතිතුමාගේ කතා අහනවා නම්. එතුම හැමවෙලාවෙම අප අපනාදේශ කියල ඉන්දියාව පිළිබඳව එරටේ ජනතාවට දැඩ්ඩි ආදරයක් ඇති කරනවා. ඔබට ඇහිලනෑ ලංකාව කිසිම නායකය ගිහිල්ලා ලංකාව මිනිස්සුන්ට කතා කරනවා ලංකාව පිළිබඳව අපි කතා කරන්නේ හැමවෙලාම අපේ ඉඩම තව කෙනෙක්ට විකුණ අන්්ඩයි එහෙමනත්නම් බද්ධට දෙන්ඩයි එහෙමනත්නම් අපේ ඉඩමේ ඇවිල්ල වෙනත් මිනික් ආයෝජනය කරනවා කියනකල් ඇයි එතකොට මේ රට තුළ ගොඩනැගෙන්න්නේි නැත්ත මේ ජනතාව ඇයි අපේ රටේ මිනිස් සොහම්බු කරන්න නැත්තේ ඇයි පි හම්බ කරන්න පුලුවන් කම ලැබෙන්නේ අපේ භූමිය තුළ අපේ රටේ ජනතාව හම්බු කරන්න කාර්ය කරන්න තමයි මම ඉදිරි පත්වෙලා තිරෙන්නේ. මමගේනවා දැන් අ දම්මික පෙරරා මහත්්‍යයක් කියනවානේ යාගැළඟ ප්‍රජෙක් සීයක්ක් තිබෙනවා කියලා මම ප්‍රජෙක්් දාහක් කරගෙනනවා. මටත් ඕනනි පර්ලිමේන්තු ආසනයක්. ඇයි එතුමාට පමලක් ආසනයක් ලැබෙන්නේ මටත් අවශ්‍යයි ආසනයක් මමගේනවා මේ රට හදන ප්‍රොජෙක්් දාහක්. ඔබලා මට අතාසනයක් ලබාදෙන්. මගේ රට විකුණන වැඩවලට විතරක් ඔබලා ඉදිරිපත් වෙන්න එපා. ඔබලාට සාපවෙනවා මේ රටේ සාපය මේ පොළවේ මේ පොළව ගර්භය හදාරණ විද්‍යාඥවරුන් දන්නවා මේකෙ ඉතිහාසේ බොලව ගැබ අවුරුදු මිලියන එක්දස් පන්සියකට වඩා යටට ඉතිහාසයක් තිබෙන රටක් මේක. ඔබලා විකුණාන්නේ අවුරුදු හැත්ත හතරක අර ලැබිච්ච නිදහසනම් මම කියනවා ඒ නිදස ඔබලාගේ නිදහසක් විතරයි. අපේ රටේවා ලොකු අයිතියක් තිබෙනවා අපිට අපේ අයිති අපේ උදුරගණ්ඩෙ පා ඔබලා ධනවත්තෝ පලියට. අපි ධනවත්නෑ. අපි දුප්පදුත් නෑ. අපි අපේ රටේ ජනතාව. ඔබට පුළුවන්නන් මේරට අපෙන් දිනාගා නුත් සහ කල්ල බලන්න. අනිවාරයෙන්ම අපිට පෙනෙනයි අපි දැක්ක රාජ්‍යක ඕකු මේ කෝප් සම්මේලනය කතා කරපු දේ අපේ නිලධාරීන්ව ජනාධිපති තුමා හරහා ඉන්දියාව අගමති තුමා කිව්වයි කියල නිලධාරීෙන් කියනවා සාක්ෂි සහිතව. ඒක මම හිතාන්නේනේ රටකට සුදුසු ක්‍රියාවලියයක් කියලා අතපු වන්න පරිපාලනයට රාජ්‍යයක ඔබතුමා අග මැතිවරයක් खෝ ජනාධිපතිවරය වුණට රටේ අभ්‍යන්තර පරිපාලනයට ඔබට අත පොීමේ හැකියාවක් නෑ ඔබ කොහොමද කියන්නේ මේ රටේ ධනවද අපේ අපේ ආයතනයක් ධනවතගේ කර්මාන්ද ශාලාාවකට පෞද්ගලිකව දෙන්න කියලා පැදිලියෝම ඉන්දියාවටත් කරන විශය වැරදක්. ඇ ඉන්දියාව වෙන පුද්ගලේ නැද්ද මේ දේට දිරි පත්වෙන. මම හිතනවා ජනාධිපතිවරයා කිව්වදේ කෝප් කමිටුව ඉස්සරහ ඇවිල්ල කියන්න තරම් පැහැදිල්ලි කොඳුනාරටයක් ඒ අපේ පරිපාරන නිලධාරයට තිබීම එක් තරා විදිහක ජාතියට කළ ලොකු උපකාරයක්. එවැනි පරිපාලන ඉලධාරෙන් අනන්තයි මේ රටේ. ම කියන ඒ සියලූ පරිපාලන නිලධාරීෙන් එලියටെෙන්න්න. ය කියන කිසි මනායෙක් බැරි වෙලා ති ෙනොමේරට ගොඩදන්න. හෙතත් එහෙමයි. අදත් එහෙමයි. එහෙමනං මේරට വക്കനന වදි බලබලින්න්න බෑ. මේරට විකිරෙන අයත්ඒ එක වැඩකර කර අපි මේ පරිපාලනයගෙන අන්න බෑ මේරටේ පරිපාල නිලධාරෙන්ට තිබෙනවා තමන්ගේ රට බෙලිබඳ වගකීම. අනිවාරෙන්ම මේ තුමා ඉල්ලා අස්කරගන්න වෙනවන්නේ බලපෑම් ලැබෙනවන්නේ ඉතිං ඒක සාමාන්් අපි දන්නේ කවුද බලපෑම් කරකි තුමාගේෙන් අහන්න කෞද කරය කියෙන එක. මු ෝ මිටුව කිස්සර තුමා ඇල්ල පැහැදිලි විස්තරයක් කරලා ඒකට ප්‍රශ්නාහන කොට ඒකට උත්තරද්දීලා පසුව ඒක ඉල්ලාස්කර ගන්නවා කියන්නේ එමන එතු ල පිළිබඳ වද්‍යවරගෙන් අප ගණ්න්නෝ ේ හතිික තුමා කොහමද තමන්ගේ රැකියාව කරන්න කියලා අමතක වෙලා කියනවා අද හිතාමතා කියේනවා අද කියලා බාලන්න නො. ඔබ කතා කරනදේ විශ්වසනය භාවේ ඔබ තුළ තිබ යුතු දෙයක් නෙේ. අපි මාදේට ඇල් අපි ඒේකේවක් කියෙලා හරියන්නන්නේ. ඉන්දියාව අපේ රට යටත් කරගන්න ගන්න උත්සාහය අදයිියක උත්සාහයක් නෙවෙේ. හැම වසරකම රාවනා කියලා, අපේ රටේ හෙටපු රජ්ජුරුවන්ගේ මූන දහයක් දාලා ගිනිතියනක ඉන්දියාව වාර්ෂිකව කරගෙන නේගොලන්ගේ උත්සවයක්. අපි ඉන්දියාවට ඒ ගැන හිතල කටයුතු කරන්න නෑ. ඉන්දියාවතම අපිත් එක්ක ඉන්න ලගම අපේ අසල්වාසිය. ඒනිසා අපි ඉන්දියාවත් එක හැම වෙලාම කටයුතු කරන්න ඉතාමත්ම සහෝදරත්වේ. ඉන්දියාවත් ඒ විදිහටම සහෝදරත්වේ අප පත්සම කටයුතු කළයුතුයි. එහෙම නොකරන අවස්ථාවන් වලදී ඒ සඳහා කතා කල හැකි හින්දිබස තේරෙන පුද්ගලයෙක් විදිට මං ඒගැන කරනවා. රාජ පක්සවරුන්ගේ වැටීම පිල්ළිබඳව පැහැදිලියොම මේ රටේ දෙදස් දහනමයේ පටන් මේ දක්වා පවතින රජය ඔබට හොඳ මුූදාහරණයක් එනිසා මං ඒ පිළිබඳ තවදුරටත් කතා කරන්න ඕන නෑ තුනෙන් දෙකක්ක චන්ද බලය ලැබිච්ච රට රාජයයක් බිඳ වැටිල තිබෙන අවුරුදු දෙකක් කැනකොට මොන තරන් අසාර්ථක නායකත්වයදයක්යගින් හැඟවින් ඉදි ඒ අසාර්ථක නායකත්වයගෙන් අපි පුළලපුලාගගේෙනනික තේරුමක්